මේ ගිවිසුමට අස්සන් තැබූ මලික් සමරවික්‍රම මැත්තුමා තැතිගැන්නමකට හා අපහසුතාවයකට පත්වෙලා තිබෙන බවයි පෙනෙන්න තියෙන. පුවත්පත්වලට නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. සිංගප්පූරු ආයෝජනය ගැන බන්දුල ගුණවර්ධන කළ ප්‍රකාශය සාවද්‍ය. මගේ කතාවේ කිසි තැනක ඇමරිකානු ඩොලර් බිලියන 16ක ආයෝජනයක් මේ වන විට ලංකාවට ලැබී ඇතැයි සඳහන් නොවේ. මම නෙමේ බිලියන 16ක ආයෝජනයක් ලැබිලා තියෙනවා කියලා කීවේ. මේ තියෙන්නේ එතුමාලාගේ රජයේ ජාතික පුවත්පතක මුල් පිටුවේ මුලින්ම පළ කරලා තියෙන ප්‍රකාශය. දැනටමත් ඇමරිකන් ඩොලර් බිලියන 16ක ආයෝජන ඇවිත් ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ වාර්තාවක් පළ වුණයි කියලා සම්පූර්ණ දවසක විවාදයක් පාර්ලිමේන්තුවේ පැවැත්තුවා. මං ඇමරිකාවේ තියෙන නිව්යෝර්ක් ටයිම්ස් නෙමෙයි ගත්තේ. මේ ප්‍රකාශයද සාවද්‍ය, බන්දුරු ගුණවර්ධනගේ ප්‍රකාශයද සාවද්‍ය. මේ අතර නිදහසින් පසු ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට වැඩිම රත්රන් තොගේ 2017 වසරේදී ආනයනය කර ඇති බවද මන්ත්‍රීවරයා මෙහිදී අනාවරණ කළා. 2017 වර්ෂයේදී ලංකාවට ආනයනය කරලා තිබෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 650ක රත්තරන්. එය 2016 වර්ෂයට වඩා 73.7% වැඩිවීමක්. 2018 අප්‍රේල් මාසයේ වෙනකන් මාස 4ට කාර්තුවට ආනයනය කරලා තිබෙනවා රත්තරන් මිලියන 437. එය පසුගිය වර්ෂයේ සමග සැසඳීමේදී 126%ක වැඩිවීමක්. හම්බන්තොට වරාය විකුණලා ලබාගන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 1.4යි. රත්තරන් ගේන්න විතරක් ගිහිල්ලා තියෙනවා 1 බිලියනයක්. කැබිනට් මණ්ඩලයේ නිලධාරීන්ට මම කියනවා මේ ආර්ථික පර්යේෂණයේ කියන්නේ පල් බොරුවක් කියලා, පුළුවන් නම් තව නිවේදනයක් නිකුත් කරලා කියන්න කියලා. අපි අභියෝග කරනවා. මේ රත්තරන් වලට මොකද වුනේ? මේ රන් ටික වැඩි ප්‍රමාණයක් අයතා ලෙස අධිප්‍රාමාණික ලාභ ලබමින් ඉන්දියාව සමග ජාවාරම්කරණය සඳහා තමයි මේ රන් තොගය යොදාගෙන තියෙන්නේ කියලා. මේක බරපතල ප්‍රශ්නයක්. එනිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා රත්තරන් net දෙකකින් බලන්න, රත්තරන් මේ රත්තරන් වලට මොකද වෙලා තියෙන්නේ කියලා.